ආයුබෝවන් අදත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා KNF අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝටම මුලින්ම අද මම ඔයාලත් එක්ක කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ටිකක් විශේෂ විදිහේ හරිම දුක් මුසු ආරංචියක් හිතුවා මම ඔයාලත් එක්ක මේ ආරංචිය බෙදා ගන්නට ඕනි කියලා නව පරපුරේ දක්ෂ ජනප්‍රිය බොහොම සුන්දර කටකාර නිලියක් විදිහටයි ලෝචනා ඉමාශිව අපි හැමෝම හඳුන්වන්නේ ලෝචනා විවාහ වෙලා සැමියා එක්ක රට ගියා කියලා තමයි අපි හැමෝටම කලින් ආරංචි වුණේ කොහොම වුණත් හිටි ගමන් ආයෙමත් ලෝචනා ලංකාවට ආවා මේ ගැන සමහරුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා ඒ හින්දම කටකතා ඇය වෙනුවෙන් හැදෙන්න පටන් ගත්තා ලෝචනා සැමියා එක්ක තරහ වෙලා ලංකාවට ආවා කියලා තව කට්ටියක් කිව්වා ලෝචනාගේ සැමියා ආයෙත් ලංකාවට එන්නේ නැහැ කියලා තවත් පිරිසක් තර්ක කළා. කොහොම වුණත් ඇත්තටම මොකද වුනේ කියලා ලෝචනාම මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ඇයගේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් දැනුවත් කොට අවසන්. මොන කටකතා හැදුනත් ප්‍රශ්නයක් නැහැ. මොකද ලෝචනා කියන්නේ මොන ප්‍රශ්නයකදී වුණත් කෙලින් කතා බහ කරලා ඉන්න දඟකාර චරිතයක් නිසා. තුන් හිතකවත් ඇති පවුල් ප්‍රශ්නයක් ගැන බොරුවට කතන්දර හදන එක ගැන ලෝචනා ඉන්නේ ගොඩක් දුකින් ඒ වගේම සමාජය ගැන බොහොම කලකිරීමකින් ඔය හැමදේම අතරේ ලංකාවට ආව ලෝචනා ඉකුත් දෙසැම්බර් මාසයේ දවසකදී ආයෙමත් සැමියා ඉන්න රටටම යනවා කියලත් ඇය කියලා තියෙනවා ඒ වගේම ලෝචනා සැමියා සහ ආදරණීය පුතණුවන් සමගින් ජීවත් වන්නේ නෙදර්ලන්තයේ. වන්නට නියමිතව තිබූ සසර සෙවනැලි පොහෝදා ටෙලි වෘත්තාන්තය හි කරන කලට පව් තේමාව යටතේ විකාශනය වන්නට නියමිතව තිබූ ටෙලි නාට්‍ය රූපගත කිරීම් අතරතුරේදී ලෝචනා ඉමාශිට හදිසි අනතුරක් සිදු වුණා අපි අද KNF තුලින් ඔබට ගෙන එන්නේ ඇයට සිදුණු හදිසි අනතුරේ සමීප ඡායාරූප සහ ඇය එක්කල ඡායාරූප එකතුවක් අපි KNF කණ්ඩායම වෙනුවෙන් ලෝචනා ඉමාශිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ආරාධනා කරනවා අපේ වීඩියෝවේ එක තැනක්වත් මග නොහැර අපේ වීඩියෝවත් එක්ක ආදරෙන් එකතු වෙන්නට කියලා තවමත් ඔබ අපව නරඹන්නේ අපේ YouTube චැනලේ subscribe කර නොමැතිව නම් දැන්ම subscribe කරන්න ඒ වගේම පහතින් දිස්වන බෙල් බොත්තමත් සක්‍රිය කරලා අපේ වීඩියෝවන් වලට ඔයාලගේ අදහස් එකතු කරන්නත්
අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම බොහෝම අපූරු වීඩියෝවකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. එතෙක් ප්‍රාර්ථනය ඔබට සුබ දවසක්. අපගේ YouTube චැනලය subscribe කිරීමට අමතක කරන්න එපා. එමෙන්ම පහත දිස්වන bell අයිකනය නාද කිරීමෙන් අප වීඩියෝ මුදාහල සැනින් ඔබට රස විඳින්නටත් පුළුවන්. තවත් මෙවැනි අර්ථපූර්ණ වීඩියෝවකින් හමු වන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනය ඔබට සුබ දවසක්.